වර්තමානයේ අපි හොඳින්ම හඳුනගෙන තියෙනවා මේ පවතින දේශපාලන ආර්ථික රටාව තුළ මේ ප්ලූරලිසම් කියන එක, බහුත්වවාදී කියන එක ගිලිහෙමින් යන්නේ. ප්ලූරලිසම් එක පාවිච්චි කරන්නේ අපිව වෙන් කරන්න. එහෙම නැතුව මෙත් පිව එකතු කරන සාධක මුකුත් නෙමෙයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී අපි සාමයේ කියන පටු වචනයකට නෙවෙයි අපි මෙතන සීමා වෙන්න උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරන්නේ මේ මිනිසුන් අතර, මේ සියලු ප්‍රජාවන් අතර සාමයේ සංහිඳියාව, එහෙම නැත්නම් මේකට වෙන වචනයක් කියනවනම් මේ සහෝදරත්වයේ ගුණනැගීම. අන්න එවැනි ප්‍රයත්නයකින් තමයි අපි මෙතන එකතු වෙලා ඉන්නේ. මෙතන ඉන්නේ ඇත්තටම හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ඒ දිස්ත්‍රික්කවල කරිටාස් ආයතනය හරහා තියෙන සාම කණ්ඩායම්වල අය තමයි මෙතන එකතු වෙලා ඉන්නේ. ඒක වැදගත් වෙන්නේ මේක ගමට ගෙනියන්න ඕනේ. ඒතර මෙතන ඉන්න සියලු දෙන ගම නියෝජනය කරනයි මේ ග්‍රාස් රූට් මට්ටමින් මේක එන්න ඕනේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හතිකයන් හතර දින මේ සාකච්ඡා මණ්ඩපේ මෙහෙවනවා මිස්ටර් හිජාස් හිස්බුල්ලා. එතුමන් ඇත්තටම කතා කරනවා මේ නීතිය උල්ලංඝනය වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම කොහොමද මේ රටේ සිදුවෙන්නේ කියන එක ඔහුට අත්දැකීමක් තියෙනවා. ඒ වගේම තමයි පියතුමෙක් කණ්ඩායම ආමන්ත්‍රණය කරනවා මේ විවිධත්වය, මේ ප්ලූරලිසම් කියන එක මේ අධිපතිවාදය තුළ කොච්චර ඛාදනය වීමකට ලක් වෙලා තියෙනවද, ඒ කියන්නේ අපිව කොච්චර වෙන් කරලා තියෙනවද කියන මාතෘකාව යටතේ ගරුතර රාහුල ස්වාමීන් වහන්සේ කතා කරා. සාමයට කොච්චර පරිසරයේ සම්බන්ධද කියන එක, විඳිත භාවයේ සහ මේ දිවිඳුකම කියන එක සාමයේ ගොඩනැගීම සඳහා විශාල ලෙස බාධකයක් වෙන බව පැහැදිලි කරමින් මේ සාකච්ඡා මණ්ඩපයක් තමයි මේක ඇත්තටම. ඒ අය ඇත්තටම අපේ රටේ අපි හිතනා වගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකක් තමයි නීතිය උල්ලංඝනය වන අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අපි මේ ලංකාවේ ජීවත් වෙච්ච පුද්ගලයන් අපි දන්නවා ඒක එහෙම ඒ ආකාරයෙන් වෙන්නේ නැති බවට. එකක් තමයි නීතිය උල්ලංඝනය වෙච්ච අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැරද්දක් සිදු වෙනවා නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මෑතකදී දැක්කා විදේශ පුද්ගලයෙක් ලංකාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙනවා. ඒකට සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණේ නඩුවකුත් යනවා. එයා එහාට මෙහාට එළියේ යනවා පොලිස් රැකවරණයත් එක්ක. නමුත් අත්අඩංගුවට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මෙතන මහේස්ත්‍රාත් වාර්තාවක් තියෙනවා මෙතන මේ වැරද්දක් කරලා තියෙනවා කියලා. ඇයි මේක වෙන්නේ කියන එක හැම වෙලෙම අපි ඒ ගැන විමසිලිමත් වෙන්න ඕන. දෙවනුව අපේ සමාජයේ තියෙන ආයතන ශක්තිමත් කරන්න ඕන. කවදාවත් අපේ සමාජයේ තියෙන ආයතන කඩා වැටීමට ඉඩ දෙන්න ඕනේ. විශේෂයෙන්ම අධිකරණ ස්වාධීනත්වය, පොලිස් කොමිසමේ ස්වාධීනත්වය, අධිකරණ සේවා කොමිසමේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වය, ඡන්දය තියෙන වෙල කාල සීමාවන්, ඡන්දයේ තියෙන ෆ්‍රී ඇන්ඩ් ෆෙයර් ඉලෙක්ෂන්ස්, නිදහස් ඡන්දයක් ලබා දීම. අද පොලිස්පති හැටියට පත් වෙලා තියෙනවා කිසියම් පුද්ගලෙ. ඒ පත්වීම සම්බන්ධයෙන් සහ පත්වීම සිදුවෙච්ච ආකාරය සම්බන්ධයෙන් න්‍යායීය ගැටලු පතු වෙලා තියෙනවා. කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ හරි ආකාරයෙන් සිදු වුණාද නැද්ද ගැන කතාවක් තියෙනවා. මේවා අපිට අදාළ නොවන දේවල් නෙමෙයි. අපි මේ රටේ ජීවත් වෙනවා නම් අපි ආර යනකොට පොලිස් දෙනදාලින් අපි හැසිරෙන විදිහ අපි කැමති නැත්තම් IGP පත්වීමත් අපිට අදාළයි. දෙතන හරි ආකාරයෙන් පත්වීම හරියට වෙනවා නම් මේ අපේ හන්දියේ තියෙන මේ පොලිසිය ප්‍රශ්නේත් අපිට හරි ගස්සන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන අපි කතා වෙන්න ඕනේ. ඒවා හුදෙක්ම දේශපාලඥයෙක්ටවත් මේ මානව හිමිකම් ගැන කතා කරන අයටවත් බාර දීලා ඒගොල්ලන් මේක බලාගනි කියලා අපි සීමා වීම හොඳ නැහැ. අනිත් එක තමයි මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපි අපකප වෙන්න ඕනේ. විඳිතය සහ විශේෂයෙන්ම කවුරුණත් මොනවා වුණත් කිසියම් දෙයකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ගැන අපි presumption of innocence අහිංසකභාවයේ పూర్ව නිගමනය ලබා දෙන්න ඕනේ. ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. එවැනි දේවල් වලින් අපි සම්බන්ධ වෙලා ඒ ආකාරයෙන් අපි කටයුතු කරොත් නීතියේ තියෙන අඩුපාඩු, නීතියේ තියෙන උල්ලංඝනය වීම සහ නීතියේ ක්‍රියාත්මක වීමේ අඩුපාඩු මේ දෝෂ දේවල් ගැන අපිට අවම කරගන්න පුළුවන්. ඒවා අපිට නැති කරගන්න. පාර්ලිමේන්තුව නියෝජනය කරලා යන නියෝජිත බලය
හැම වෙලාවෙම අප රවට්ටලා තියෙනවා. බෞද්ධයෝ කියන පාලකයෝ බෞද්ධයෝ රවට්ටලා තියෙනවා. මුස්ලිම් අය නියෝජනය කරන යන අය ඒ ජනවර්ගය නියෝජනය කරගෙන ගිහිල්ලා ඔවුන් එක පන්තියක් නියෝජනය කරමින් වැඩ කරලා තියෙනවා. දෙමළ මිනිස්සුන්ව නියෝජනය කරගෙන එන, ඒ වගේම වතු කම්කරුවාව නියෝජනය කරගෙන එන, පාර්ලිමේන්තුවට එන ඒ හැමෝම එකා වගේ මේ විනාශයට අත ගහලා තියෙනවා. ඒක නිසා අපට සාමය දිනාගත හැක්කේ, අපට යුක්තිය දිනාගත හැක්කේ පාර්ලිමේන්තුවට ජනවර්ග විදියට මිනිස්සු ඇතුල් කරන එක නෙවෙයි, පාර්ලිමේන්තුවට පිටත ජනතාව සංවිධානය වීම ඇතුළේ තමයි ජන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම හරහා තමයි අපට යුක්තිය සාමය දිනාගත හැකි. ඒ අරින්න පාරක් නැහැ. අපේ රටට මේ සංවර්ධන ව්‍යාපෘතියේදී ලෝක බැංකුව ආධාර වෙනවා, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපට දෙනවා. ඒ ආධාර දෙද්දී, ඒ අරමුදල් දෙද්දී ඒවායේ තියෙන කොන්දේසි ඉතාම වැදගත්. ඒ කොන්දේසි ක්‍රියාවට නැන්වීම හරහා, කොන්දේසි ක්‍රියාවට නගන්න දරපු උත්සාහයන් හරහා අපේ රටේ දැවැන්ත පාරිසරික විනාශයක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ලෝක බැංකුව වාර්තාවක් එනවා 1996 අපේ ජාතික බෞද්ධික සැලැස්මේ සැලසුම බවට පත් වෙලා තියෙනවා. ඒකට ඒ සැලසුම තමයි ඔය ඔබ ඔය දැන් දකින විවිධ සංවර්ධන ව්‍යාපෘති විදියට ඔබට පෙනෙන. උදාහරණයක් ගත්තොත් හම්බන්තොට මහනගර කලාපයේ සංවර්ධනය, උමා ඔය බහුකාර්ය සංවර්ධනය නේද, මාදුරු ඔය, මෙන්න මේ කියන අපි අද දවසේ දකින මහ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හැම එකක්ම නිර්මාණය වෙන්නේ ඒ අරතේ. අධිවේගී මාර්ග ජාල, ඒ වගේම ගත්තොත්ින් පෝට් සිටිය වගේ වරාය නගර, මෙන්න මේ හැම එකක්ම නිර්මාණය වෙන්නේ මේ ජාතික භෞතික සැලැස්මේ සංවර්ධන උපාය මාර්ග ක්‍රියාවලියක් විදියට. ඒකෙදී විශේෂයෙන්ම කියන්න ඕන ජාතික භෞතික සැලැස්ම ක්‍රියාවට නැන්වීම හරහා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන කාරණාව අපි සාකච්ඡා කරන්නට ඕන. කොයිතරම්නම් බරපතල පාරිසරික විනාශයක් මේ වෙනකොට අපි අත්පත් කරගෙන තියෙනවද? ඒක නිසා අලි මිනිස් ගැටුම, අලියා සතත් එක්ක සාමෙන් ජීවත් වෙන්න තිබිච්ච වටපිටාව, අලියට ආහාර ටික නැති වෙනකොට, අලියගේ නිජබීම නැති වෙනකොට අලි මිනිස් ගැටුම උග්‍රතටපත් වෙලා තියෙන කාලයක් වකවානවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෑතකදී අපි සාකච්ඡා කළා 2023 වර්ෂය කියලා, කියන්නේ අලි මිනිස් ගැටුම උග්‍ර තැනකට ආපු කාලයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට මැරෙන අලි ප්‍රමාණයට වඩා ඉතා විශාල වශයෙන් 2022 2023 මේ වෙදී 2024 වර්ෂයන් වල අලි මරණ ප්‍රමාණය ඉතාම ශීඝ්‍ර අතින් ඉහළ ගියා. 2023 වසරේ අලි මරණ සිද්ධ වුණා හරියටම ගත්තොත් 473. 2011 දී අලි පිළිබඳව සංගණනයක් කරනවා ලංකාවේ, අලි සමස්ත අලි ප්‍රමාණය විදියට සලකද්දී 5800 ගණන් ජීවත් වෙනවා කියලා තමයි කිව්වේ. එතකොට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අලින්ගේ ඇහැණු සත්තු අනුපාතය ගිලිහිලා ගිය තැනදී. බොහෝ වෙලාවට පිරිමි සත්තු මරණයට පත් වෙනවා. එතකොට අරවලත් ප්‍රශ්නයක් එනවා, මේ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්න අවශ්‍ය කරන ගැහැණු පිරිමි අනුපාතයේ අඩුවීම නිසා ලංකාවේ අලි ගහණය අපට ආවේණික උපවිශේෂය අපේ රටේ තුරන් වෙලා පින්නවල වගේ අපිට නිදර්ශක විදියට දකින්න පුළුවන් තැන්වල පමණ අලි විශ්වාසයෙන් පළවෙනි මතන්නේ තමන්ගේ ශාල්කෙන්ද සාමයේ වේවා කියලා. He's been few. එතකොට අපිට මේ ලංකාවේ සමාජයක දැන් අපි අහලා බැලුවොත් මේ සාමයෙන්ද අපි කිමුකෝ සාමය අපි හදාගන්නට ඕනේ. එතකොට අපි ඉතිහාසය හැමෝත් ඉතිහාසයේ අවුරුදු ගාන ඉතිහාසය අරන් බැලුවොත් සාමකාමීව ජීවත් වෙන සමාජයක් ලංකාවේ තිබුණාද? එහෙම නැහැ. ලංකා සමාජයක් නැහැ. ඒක තමයි යථා ලෝක සමාජයක් නැහැ. සාමකාමී. අන්න ඒ නිසාම තමයි කාලෙන් කාලෙට අපි යම් කිසි විදියක ප්‍රයත්නයන් දරන්නේ, උත්සාහයන් දරන්නේ. හේතුව man needs peace, man searches for peace, man searches for happiness. ඒක තමයි වික්ටර් ෆ්‍රැන්ක්ලින් the great book after second world war දෙවෙනි මහා යුරෝපීය යුද්ධය ඉඳපස්සේ වික්ටර් ෆ්‍රැන්ක්ලින් පොතක් ලිව්වා man searches for meaning. මනුෂ්‍යයා තමන්ගේ ජීවිතේ තේරුම හොයනවා කියලා. ඊළඟ ඒක තමයි අපි කියන සංස්කෘතිය ගැන බලන්න. ඒක ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඊට පස්සේ අපි
මෙදැන් සංස්කෘතියන බහු ජාතික රටක බහු ආගමික රටක. එතකොට මේ සංස්කෘති හැදෙනවා. සංස්කෘතිය කියන්නේ මොනවාද? සංස්කෘති අවශ්‍යද නැත්? අත්‍යවශ්‍යයි. අපේ හිතුණු සභාවේ දෙවෙනි වතිකාන මන්ත්‍රී සභාවේ කරපත් 1965 දී ඒකේ ගෞතම එක්ස්ප්‍රෙස් කියන ડોකියුමන්ට් එකේ අංක 53 මෙහෙම ඉතාලි භාෂාවෙන් කියලා තියෙනවා. appropriate la persona umana non poter raggiungere un livello di vita veramente pienamente umano. E che ne සංස්කෘතිය කියන්නේ සංස්කෘතියක් කෙනෙක්ට අවශ්‍යයි මිනිස්සෙක් මිනිස්සෙක් වෙන්න. මිනිස්සෙක් මිනිස්සෙක් වෙන්නට සංස්කෘතිය අවශ්‍යයි. ஒரு மனிதன் மனிதனாகுவதற்கு ஒரு கலாச்சாரம் என்பது தேவை. ஏகனே හේතුව තමයි man is an unfinished product. மனுஷா யனு நிம நோனு નિષ્පාදණයකි. අපිට මේ කයස් තියනවා, තන තියනවා, ඔක්කොම තියනවා, මනුෂ්‍ය ස්වરૂපය තියනවා. නමුත් අපි මනුෂ්‍යයා කියන ඒ පරිණාමයට ඒ අපි කියන සිවිලයිසේෂන් වල top of the civilization අපි දැන් ඇවිල්ලා. අපේ දැක්ම තමයි, අපි හිතන දේ තමයි, සාමාන්‍ය විද්‍යුතුන් කියන දේ තමයි මනුෂ්‍යා මනුෂ්‍ය වෙලා නැහැ කියන. ඒක අපි පොදේදී අපේ මොලේ කියන්නේ 20යි. මොලේ එයන්නේ සමයි මනුෂයාට අධ්‍යාපනය අවශ්‍ය සත්තුන් අධ්‍යාපන අවශ්‍ය නැහැනේ කරකෙට තනකොළ පින්නවා නම් කරක ඇවිල්ලා ගන්නවා තනකොළ කන්නට ඕන කියලා no problem instinct ඒ කියන්නේ instinct mean the way of responding to the one reality phenomenon එකම මේකට උත්තර දෙන ක්‍රමයක් තියෙනවා ඒතර මනුෂයාට තනකොළ දුන්නොත් මැල්ලුමක් හදාන කන්නත් පුළුවන් ඩවලනේ හදා ගන්නත් පුළුවන් වාලේ හදා ගන්නත් පුළුවන් ලස්සන ගාඩ්නයක් හදයි that is education එතන අධ්‍යාපනය එතකොට සංස්කෘතිය කියන දේ අවශ්‍යයි එතකොට ඔන්න මෙතන පේනවා ගැටලුව අධික බලය මනුෂ්‍යගේ පිට වෙන බලය කොහේ හරි මනුෂ්‍යා ඒ රඳවන්නට ඕනි anthropological need මනුෂ්‍යගේ අවශ්‍යතාවය පල්ලිය පාදස වෙන්න පුළුවන් පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන් නේ කොවිලක නැත්තම් ඕන තැනක ඒ අපේ බලය පොලිසිය වෙන්න පොලිසිය අපි අපා පරිසරම් වෙනනේ බලය වචනෙන් බලය වෙනනවා ඕන මොකක්ද මෙතනට ආවම යම් කිසි බලයක් හසුරවන ක්‍රමයක් තියෙනවා එතකොට බලය කියන්නේ දේ එහෙම තියෙද්දී අන්න සංස්කෘතිය කියලා දේ සංස්කෘතිය තමයි මනුෂ්‍ය හදන්නේ මෙන්න මෙතනයි අපි මම දකින ලංකාවේ ප්‍රශ්නේ එතකොට සංස්කෘතිය තුල සංස්කෘතියක් තුල මනුෂ්‍යට වර්ධනය වෙන්න මනුෂ්‍යට මනුෂ්‍යා වෙන්නට අපි ඉඩ දුන්නේ නැත්තම් බලය නිසාම බලයෙන් තියෙන කෑදරකම නිසාම බලය කපා ගන්න තමන්ට ඕන විදියට බලය අපි නතු කරගෙන ඒ දේ පෙන්නන්නට ගියාට පස්සේ අන්න කුරුවල් වෙන්නේ මිනිස්සයා. මේක තමයි මං දකින විදියට අපි මූලිකව අපි ඉන්න ඕනම තැනක අපි පිළිගත යුතු තේරුම් ගත යුතු පදනම principle. මේක කොහෙවත් වෙනස් වෙන්නේ නැහැ. වත් කිරීම අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ස්මක් සකස් කරගන්නට මේ ඉදිරි කාලය තුල කටයුතු කරන්න. ඒ කියන්නේ මේ සාමය කියන එක යම් කිසි තැනකට ඇවිල්ලා කතා බහේ පමණක් යෙදෙන්න නෙමෙයි මේක ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් විදියට ඉදිරියට යන්නට.